හැමෝම මේ ලූ කියලා නිපාතයක් අහලා තියෙනවා. හැබැයි මෙයා පූ කියන ප්‍රත්‍යයෙන් අපිට ලස්සන සෝන් එකක් දීලා ලංකාවේ මේ ගොඩක් ඔය මියුසික් අහන්න කැමති ගෑනු ළමයි පිරිමි ළමයි අර උමතුෙන් සින්දු අහන තත්ත්වයට පත් කළා. අපි වැඩි කතා නැතුව ඔහු පිළිගන්නවා. මේ තමයි नंदन विक्रम की गुडकाल मगे गीत रचना कर एक भाई विनासारक गीत एक दुली ब्रांड म्यूजिक करके विनापेत कड़ा गीत एक मे मसेन सो मगे ट्यून बैंड कार्य बहुत कॉन्सर्ट ट्यून ओ रमेश चरित अभी मे मे वसंत सलुना नील दैसी सांग हितुमते सांग संदकोमली सांग दवसल मे मे तारुण्य रंगदशन स्टूडियो गीत मे सिलुम गीत मुनिम पटिगत करे इट पास रंगये कारी बहुल मट सिंधु कर्ला मगे मेलडी से आ कंपोज कर्ला कवदा सलियर निष्पादने प्रोड्यूस कराल टेक्नोलॉजी यूज कर लाइन आलबमे रोमेश लक्षण ब्रांड नेम එක මොකද හරි ආසත් තිබ BNS ආපු කාලේ ඉඳන් අපිට ආසත් තිබ යුගලයක් විදියට කොහොමද අපි කොහොමද try කරමු කියන එක ඇත්ත වශයෙන්ම කියනවා නම් රොමේෂ් ලක්ෂාන් කියන දෙන්නා BNS ලත් එක්ක එක උරෙන් උර ගැටෙන තත්වෙටම මේ ඔබ ඇල්බම් එකේ හිට් එකත් එක්ක සහ සඳකොමලී ඇල්බම් එක නිර්මාණය වෙනවා. එතකොට ලංකාවේ තියෙන හොඳම ඉවෙන්ට්ස් වල BNS වි රොමේෂ් ලක්ෂාන් එකට perform කරපු අවස්ථා බොහොමයක් තියෙනවා. අපි දකිනවා රොමේෂ් ලක්ෂාන් කියලා ආපු ගමන මේ වෙනම ස්ටෙප් එකකට පනිනවා 2011 දී. ඔව්. දිගු දෑස කියලා song එකක් එක්ක ලංකාවේ music industry එකම වෙනස් කරන්න මේ song එක හේතුණා කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ඒකේ ගිහිපු ට්‍රෙන්ඩ් එක සහ ඒක ජනප්‍රිය වෙච්ච විදිය අනුව හැමෝම ඒක follow කරා. ඔව්. ඔයාට 2011 වගේ ජීවිතේ අලුත් negative ගැන मगे अति निर्माण ट्यून दिगुदेस मम सिंधु मेचर ऐल नम दवास गीत अपे फैंस अलुत सिंधु दिगुदेस इट पास रोमेश सुगत पाल चरते संपूर्ण रटे अंदुगण पटांग सह प्रसंग वेदिका वाल मट लुपूट आराधना लबेंडा इधंका ये गमन सह मगे जीत चर्या संपूर्ण अत्र मगे गीते लंका विरगी टोन वाली विनस्म करपु गीते मैजिक सिंधु दिदास जनप्रिय नाट पास हेमोम की टोन वाली रमेश गुड विशेष मम नंदन विक्रम गुडक आदर मत कर मुगद ओहू लभन देवा गुडक मठम लादना ओ मगे दीप प्रश्न देखा मगे जीते मगे जीते जग्रहण वचन लिंक जीवित जग्रहण पारक देखा रिंगिंग टोन मगे गीत इट पास ये आकार ओणुना
ඉතින් ඊට පස්සේ සීනාසෙන්න බෑනේ. ඒකත් රින්ගින් ටෝන් හිට් සින්දුව. ඊට පස්සේ හැමදාම අනසිත එක හොඳම හිට් එකක්. ඒ වගේම බලා ඉන්න ඒක තවත් හිට් එකක්. තවත් හිට් එකක්. ඉතින් හමුන වෙන ලෙසයි තව එක. මේ වගේ ගොඩක් දේවල් එක කරලා මම ලිස්ට් එකක් ගන්නවා රවටන්න එපා කියන ගීතෙන් පස්සේ. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක ඩබ් ස්ටෙප් එක වගේ ස්ටෙප් වෙන වෙනස්. මොකද එහෙම ඊළඟ ස්ටෙප් එක ඩබ් ස්ටෙප් වලට යන හේතුව. ඒ කියන්නේ පඩිය මේම සම්පූර්ණ වෙනස්. පඩියක් අතහැරලා පඩියක් නැංගන දැන් පඩි විශ්සක් වෙනවා. නෑ මේ හේතුව දැන් අපි දැන් මෑතකදී අපි දැන් තාරුණ්‍යේ ඉන්න පිරිස වෙනස් නිර්මාණ කරන්න පටන් ගත්තා. මට හේතුණා මම අර රාමුවෙම හිටියොත් මට මේ මට තෝරනවා මේ අලුත් තාරුණ්‍යත් එක්කත් හැප්පෙන. ඉතින් එහෙම ඉඳලා තමයි මට මේ ඔය ගයන් රැන්ඩි සහ සජිත් අක්මීමන හම්බෙනවා ඔය ගීත නිසාම. ඉතින් ඊට පස්සේ තමයි මේ මන්දාකිනී එළියට එන ගීතය හැදුවේ. රමේෂ් අපි දැක්කා මන්දාකිනී සොන් එකේ වීඩියෝ එක එහෙම සෑහෙන ජනප්‍රිය වෙනවා දැන්. මේ කතාවක් තියෙන වීඩියෝ එකක් ජනප්‍රිය කරගන්න මේ මේ ගෑනු ළමෙක් ඉන්නවන එක එක සාමාන්‍ය විදියට ඉඳලත් බෑ. निर्माण आसावि නමුත් මං කියන්නේ ඒක පෙන්වන්න ඕනේ නෑ. ඒ කියන්නේ මේ ගීතයේ තියෙන කියන්නේ සින්දුවේ තියෙන ප්‍රබලත්වය අඩු වුණාම තමයි අර වගේ දේවල් දාලා හරි කොහොම හරි ඒක කරන්නේ කියන එක තමයි මට හිතෙන්නේ. රයිට් රමේෂ් දැන් අද ගොඩක් දේවල් අපි කතා කළා. ඔව් මේ මේ රමේෂ්ගෙන් මම මේ අහන්න ගියේ ඉන්ඩස්ට්‍රි එකේ වාට තරහකාරයෙක් ඉන්නවද? නෑනේ. නෑ නෑ. මම තරහකාරයක් වෙන්න මම ඉතින් එහෙම තරහ වෙන්න යන්නේ නැහැනේ. මම මේ දේ කරගෙන මගේ පාඩුව ඉන්න කෙනෙක්. අපේ හැබැයි ඇත්තටම අපේ අපේ සෙට් එක එහෙම කියන්නේ මගේ කට්ටිය කියන්නේ එහෙම තරහ වෙන්න තරම් ප්‍රශ්න ඇති කරගෙන නැහැ. එතකොට ඉන්ඩස්ට්‍රි එකේ වැඩිපුරම ළඟින් ආශ්‍රය කරන්නේ කවුද? තීක්ෂණ අනුරාධ. තීක්ෂණ අනුරාධ ප්‍රශ්න මේ මීට කලින් සෑහෙන කට්ටියක් මේ ප්‍රශ්නේ අහලා තියෙනවා. එයාගෙන් අහන්න ඔයා කියන්නේ ඉතින් ප්‍රශ්න නෑ. මෙයා ඒකට උත්තර මාන ඉදිරියට ටක්ටක් කර දෙනවා. අදාළ නෑ. ඉස්සරහට මගේ තීක්ෂණගේ ෂෝස් 12ක් ලංකාවේ එන්න නියමිතයි. ඉතින් අපි අලුත් concept එකකට වෙන shows ටිකක් කියන්න plan කරලා තියෙන ඉතින්. ඇතනම හොඳ meet. බෑන්ඩ් එක මොනවද කියන්නේ තියෙන tunes ලා මේ විශේෂයෙන්ම මේ YFM එකෙත් ගොඩක් programs වලට අවිල්ල තියෙනවා. YFM කරහත් මේ රොමේෂ් ගොඩාක් දිනෙත් දන්නෝ. ඔව්. මේ tunes බෑන්ඩ් එක ගැනත් අපි කියමු. ඔව් ඇතනම unplug start එකේ අපි තමයි play කරේ YFM. Y unplug live studio එක පටන් ගත්තේ මේගොල්ලන්ගේ බෑන්ඩ් එකේ. බෑන්ඩ් එකේ. ඔව්. I think අපි ඊට පස්සේ අපි ප්ලේ කරා වයි එකේම ඉවෙන්ට්ස් ප්ලේ කරා ගොඩක්. ඉතින් ඇත්තටම දැන් එනකොට මගේ සංගීත ගන්න මේ වෙනසකුත් සිද්ධ වුණා. ඊට පස්සේ දැන් මගේ අලුත් පිරිස ඉතාම හොඳින් වැට්‍රික කරගෙන යනවා. මොකද මතක් කරන්න රක්ෂිත මේ අපේ අලුත්ම සින්දුවක් එනවා බෑන්ඩ් එකේ. බෑන්ඩ්ස් බෑන්ඩ් song එක. ඔව් බෑන්ඩ් song එකක් එන ලස්සන එක. ඒක වෙනස් වෙනස් මේ ආට් එක හදපු සින්දුවක්. කවද්ද ඔක? මම හිතන්නේ මේ වල මේ ගීතේ එනවා හැදෙට. මේ ආවට පස්සේ අපි සිරස ටීවී එකකින් ඔව් ඉතින් වයි කැෆේ එකකින් සලම අනිවාර්යයෙන් රිලීස් කරමු. අනිවාර්යයෙන් රිලීස් කරමු. දැන් මේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් උත්තර ಭಾರತೀಯ සංගීතයේ හදාරපු කෙනෙක් හොඳට දරුණුවට හදාරපු කෙනෙක් අපි දකිනවා. වාගේ වෙස්ටර්නයිස් වෙච්ච songs වල පවා වාගේ මේ මේ උත්තර ಭಾರತೀಯ ඉගෙනගත්ත ගතිය අපිට දැනෙනවා. ඔව් ඒක ඉන්දියාවේ. ඒ කියන්නේ ඒක උත්තර තියෙනවා. උත්තරේ. හරි පාකිස්තාන් පැත්තේ. නෑ ඉට්ට අපල්ලා. මේ 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 අර ඒක නෙවෙයි දැන් ප්‍රශ්නේ. මට අයිඩියා ගන්න බෑ. ඔයක ගන්න එක. ඔව්. හරි. එච්චර උඩ යන්න එපා. මේ දැන් මේ දවස්වල කේස්. හරි මේ මේ මම අහන්න ගියේ මෙච්චර දේවල් ඉගෙනගෙන වා හිතනවද වා ඉගෙනගත්ත දේෙන් දෙයක් කරනවා කියලා. තාම කරේ නෑ. ආ? තාම තව තව ටිකක් තියෙනවා කරන්න. කොතනද ඒ කියන්නේ? ඒ කියන්නේ ඒකෙන් උපරිමම සින්දුවක් හදලා කියන්න ආසාවක් තියෙනවා මට දැන්. ඇයි වාට ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න බැරි වුනේ මේ වෙලාවේ? නෑ මෙහෙමයි දැන් මං ඒක ඉගෙනගත්ත කියලා මං ඉස්සෙල්ලාම සින්දු කියන්න තරුණයට. එතකොට මේගොල්ලෝ ආස කරන මේගොල්ලෝගේ හිත වලට මම කාවදින්නේ කොහොමද කියන එක තමයි මම ඉස්සෙල්ලාම try කරේ. ඉතින් ඒ වගේ සින්දුවට තමයි shape එකේ අර රාගදාරි සංගීතය. මොකද දැන් තරානා සංගීතයේ තියෙනවා දැන් හිතුමත් ඒකෙත්. දෙරන දෙර තෝම් දෙරන දෙර කියන්නේ තරාන එක. ඒතර මන්දාගිනිකේ ගත්තොත් ඒකේ සොර කියනවා. දැන් මන්දාරමේකේ ගත්තොත් ආය තරානයක් කියනවා අප්බීට්. ඒ කියන්නේ ලාවට වගේ දැන් ලාවටම ටිකක් අපි ඒක යූස් කරනවා. දැන් ගීත නිර්මාණ කරේ නිලදෑසි වගේ ගීතවලත් ඒ වගේ එකතු කරා. මොකද මට දැන් සම්පූර්ණයෙන්ම ආසාවක් තියෙනවා. මොකද මේ
සම්පූර්ණම රාගධාරී ගීතයක්. ඒ කියන්නේ දැන් ඔයා මුලින්ම තරුණයන්ට සින්දු කිව්වේ. ඔව්. ඔයාගේ තරුණ වයසේ දැන් ඔයාගේ තරුණ වයසේ ටිකක් ඉවර වෙනකන් ඉන්න ඔයා ඒ වගේ සින්දුවක් කරන්නේ. එහෙමනේ. ඇත්ත ඕකනේ. එහෙනම් මේ යන views බොරුද? ඒ කියන්නේ. හරි. එහෙනම් ඉතින් රොමේෂ් සුගතපාලත් එක්ක අපි ගොඩක් දේවල් කතා කළා. එයාගේ ආරම්භය ඉඳලා මේ වෙනකන් කරපු කීප දේවල් ගොඩක් අපි අද අහලා දැනගත්තා. ජය වේවා bro. Thank you bro. ඉස්සරහට කරන හැමදේම සාර්ථක වේවා කියලා අපි wish කරනවා. Thank you. මුන්න ගැසෙමු අපි. ඒ වගේම සතුටුයි අපි දෙන්නගේ දවසක ඔය දෙන්න ඇවිල්ලා මගේ ගෙදර අද මම අවුරුද්දක් අද පදිංචිට අද මගේ ගෙදරට ආපු දවසේ ඉතින් ඒ වගේ දවසක ඔය දෙන්නයි සිරස crew එකයි ආපු එක. Right. එහෙනම් රොමේෂ් එක්ක අපි තවදුරටත් කතා කරමු ආයෙමත් දවසක. ජය වේවා. Thank you very much. Thank you. Thank you. Thank you. Thank you. Thank you. Thank you. Thank you.